අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වෙනද වගේම අපි සූදානම් පැත්ත ගියත් ඇත්ත කියන්නට අදිරු රාත්‍රියේ හතෙන් ඔබවමන මම සාරංගපතිරණ මම රෝෂණී විජේසූරිය මුලින්ම අවධානය දවස උණුසුම් පළ සිරස් පළ වෙත हिरु सीआईए अनावरणेन पासु विल्पत्तु अभयभूमिय तवत् पुलुल कर वनजीवी कलापयक् बावट पत्किरीमट जनपतिगे नियोग 2017 वसरेदी आंडुव पेरलनवा कोंदेसी यटते जनपति समग वेड करन बव हिटपु जनपति विदेश माध्यट कियाई ओनेम कुमंत्रणयकट मुहुण दीमट यहपालन आंडुव शक्तिमत् एजापय कियाई अमेरिकावेन रुसियावट संबाधक वॉशिंगटन ही रूसियानु राज्यतांत्रिकीन 35ක් निरपाई विल्पत्तु अभय भूमियट अयत् प्रदेश तवदुरटत् पुलुल कर वनजीवी कलापयक् प्रकाशयट पत् कर गेसेट् करन लेसट जनाधिपतिवरया अदाल बलधारींट नियोग कर तिबेनवा ए विल्पत्तु वनोद्यानय अवटहा मन्नारम दिस्त्रिक्कय तुल सिदुवन वन विनाशय पिलिबंदव हिरु सीआईए कल हेलिदरव्वट अनुव जनाधिपतिवरया अद पेरवुरुवे परिसर अमात्यांशयट अयत् आयतन प्रधानीन समग पैवती विशेष साकच्छावकदी प्रदेश सिदुवन वन विनाशय सोयाबैलीमट विशेषज्ञयन कण्डायमक्द मन्नारम दिस्त्रिक्कयट पिटत् कर यवीमटद जनाधिपतिवरया पियवर गेन तिबेनवा हिरु सीआईए पूत विकाशेवीमेन पसु जनाधिपति मैत्रीपाल सिरिसेन महता अद पेरवरुवे अप अमतमिन अदाल पूत पिलिबंदव तोरतुरु विमसुवा मेरट प्रथम पुरवैसिया लेस मेवन देवंत परिसर गटलुवक विकाशय कल सनिन ए पिलिबंदव प्रतिचार दक्वीम सतुटट करुणाक जनाधिपतिवरया अदाल परिसर बलधारीन विशेष साकच्छावक संधा केंदवा ऐति मेम विनाशय संबंधेन अप सतु सीलु तोरतुरु लबा गनीमिन अनतुरुवाई एम साकच्छावेन पसु जनाधिपति माध्यांशय अद पसरवे निकुत कल निवेदनयक दक्कुने विल्पत्तु ඇතුළු සියලු වනාන්තර නවීන තාක්ෂණයේ භාවිත කරමින් ගුවනේ සිට අකණ්ඩව නිරීක්ෂණය කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක්ද ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් ලබා දුන් බවයි. එමෙන්ම කුමන අයුරකින් හෝ සිදු කෙරෙන වනාන්තර හෙලිකිරීම් වලට අදාළ පුද්ගලයින්ට තරාතිරම නොබලා උපරිම දඬුවම් පැමිණවීමටත් තමන් අදාළ අංශ වෙත උපදෙස් ලබා දෙන බව මෙම හමුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. හිරු සීඅයියේ පසුගිය දින දෙක තුල සිදු කළ හෙලිදරව් කිරීම් තවදුරටත් සොයා බැලීම සඳහා විශේෂ නිරීක්ෂණ කණ්ඩායමක් යොදවන සත් ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ මෙම හමුවේදී. එම නිරීක්ෂණ කණ්ඩායමට පරිසර වන සංරක්ෂණ වනජීවී දෙපාර්තමේන්තුවල නිලධාරීන් පරිසර සංවිධාන නියෝජිතයින් මෙන්ම ජනමාධ්‍ය වේදින්ද ඇතුළත් කරගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. විල්පත්තුව වනෝද්‍යානයට යාබදව වෙලත්ත කුලම් වන ප්‍රදේශයේ ආශ්‍රිතව යලිත් වරක් වන සංහාරයක් සිදුවන බවට හිරු සීආයේ හරහා පසුගිය දින දෙක තුලදී තොරතුරු හෙළිදරව් කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කඩිනම් අවධානය වහා මේ වෙත යොමු ඇත්තේ ඒ සමගයි. නබත පදිංචි කිරීම වලට මුවා වෙමින් වෙල්පත්තු වනෝද්‍යානයේ අපට කල්ලාරු වනාන්තරයේ සුණු විසුණු කර ඇති අන්දම හිරු සීආයේ මුල් වරට හෙලිකලේ 2015 වසරේ අප්‍රේල් මාසයේදී. පසුගිය රජයේ දේශපාලන උමනා එපාකම් මත පරිසර ශක්්‍යතා වාර්තා පවා ලබා නොගෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අක්කර දහස් ගණනක් නීති විරෝධී ලෙස නිදහස් කරගෙන මෙම වන විනාශය සිදු කර තිබුණා. මෙම මහා වන විනාශය පිළිබඳව හිරු සීආයේ දිගින් දිගටම සිදු කළ හෙළිදරව්ව සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ ප්‍රදේශවල වනාන්තර හෙලිකිරීම් තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කළා. ඒත් එම නියෝගද නොතකා හරිමින් විලත්ත කුලම් ආශ්‍රිතව යලිත් වරක් වන සංහාරයක් සිදුවන බවටයි හිරු සීආයේ පසුගිය දින දෙක තුලදී හෙළිදරව් කළේ. අප කළ හෙළිදරව්ව පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ මෙවැන්නක්. හලෝ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා. ඔව් මම කතා කරන්නේ හිරු ටීවී ප්‍රවෘත්තිංශයෙන්. විලත්ති කුලම් හරිය ඔබතුමාලගේ ඒරියා එකක් කපනවානේ අලුතෙන්. නෑ කපන්නේ නෑ. එක ඒරියා එකක් තියෙනවා අපි වනවගාවක් කරන් සුද්ධ කරන තැනක් තියෙනවා ප්‍රජා වනවගාවක්. ඒක වරදවලා වටහාගෙනද දන්නේ නැහැ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසන පරිදි සිදුවන්නේ වන වගාවක් නම් යාන්ත්‍රික කියත් රැගෙන මෙලෙස වනාන්තරය තුළට යාමේ අවශ්‍යතාව කුමක්දයි අප විමසා සිටියා. කෙසේ වෙතත් අද පරිසර සංවිධාන එකමුතුවේ නියෝජිතයින් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හමු වීමට ගොස් ඒ පිළිබඳ විමසා සිටි අවස්ථාවේදී ඔහු ලබා දුන් පිළිතුරයි මේ. මේ සම්බන්ධයෙන් අද දේ ඉතිරි ජනාධිපති කරස්මිව පැවැත්තුවා. එතන ඉඳලා මම හිතන්නේ ගිය පෙරේදා අපි හිරු ටීවී එකේ වැඩසටහනක් කරා. එතුමා සභාපතිතුමාටත් අනිකුත් අදාළ බලධාරීන්ට කතා කරලා අපි අන්තිම තීරණය කරා සියලුම සිවිල් සංවිධාන
මාධ්‍ය සාර්ථක සියලුම පරස්පරවන් ගැඳවගෙන ගිහිල්ලා මේක නැවතවරක් පරීක්ෂා කිරීමට ඊට පස්සේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මේ ජනවාරි මාසයේ තුරතම රැස්වීමක් පවත්වලා මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට අපි දැක්ක කාරණේ තමයි කලින් විතස් කරපු පුදු ප්‍රමාණයක් තියෙනවා මට මතකයි ඊට අක්ක 2500ක් කණුව ළඟ අපිට ඉල්ලීමක් ලැබිලා තිබුණා ඉන්ඩස්ට්‍රියල් සෝන් එකකට ඉඩම් ප්‍රමාණයක් විතස් කරන්න එතම අක්ක 75ක ඉඩම් ප්‍රමාණයක් ඉල්ල නමුත් ඒක අනුමතු වෙන්නේ නැහැ एक अनुमत खाली तभी मेघोल गिहिलीटर दुलाह पलट मीटर विशिपा दिघट अरे मशीन दाला का पट पटा तीरू न्यूज से कहा अरे अभी खाली निधास करो पीटल तीर ये डंग वाले देखा मेघोल पेन नवा चेन सो एक कर चेन सो एक मेघोल एक पास एक फॉलोअप कर मटे इतर पे इंतु टिके हुए गिवाल ना हाथ में पटा ඒ ගෙවල් වල පොල්ලි කොට ගහලා තියෙනවා තව දී කොට ගහලා තියෙනවා එහෙම එකක් තියෙනවා අන්න ඒවා කපන්න කියන කොන්සෙප්ට් කියන එක තමයි මට දැනට වර්තාව මේ ඉලි කෙලමින් තියෙන කොටස ශිලාවතුර මේ මරිචිකඩි පාර නෙමෙයි ඒ කොටසෙන් සම්පූර්ණයෙන් පරිභාවිත එතනින් මහවිලච්චියට වැටෙන කියන්නේ විල්පත්තු උතුරු පැත්තේ කජුවත්තක රහයන් පාරදී අන්නේ පාරෙන් තමයි දැන් මේ ඉලි කිරීම කළා ඒ කොටස අපි මැප් එකට අරගෙන බැලුවාම ඒකේ ඉන්නේ විලත්තු කොළම මේ වනරක්ෂිතය තමයි එන්නේ විලත්තු කොළම වනරක්ෂිතය නෙමෙයි විලත්තු කොළම වැරද්දක් තියෙන එක නේද? රක්ෂිත තමයි. මුතුමාරි හිමු මහත්තයා දැන් කිව්වා ඒක එහෙම එකක් නෙවෙයි කියලා. ඊයේ. ඔව් ඊයේ මෙන්න මේකට සම්බන්ධව දැන් ඊයට මම ඉතින් රක්ෂිතක ඉන්නකොට මට එකපාරට කතා කරලා මේ වගේ. ඔතන එක තැනක එනවා අපේ ප්‍රජා වනවකා වැඩසටහනේ කොටස. ඒකද කියන එක තමයි මම ඒ වෙලේ කිව්වේ. ඒක නම් වැරදි විදියට තමයි ඒක මේ වෙලාව තියෙන්නේ. අනිත් ලැත්තු ගොරම් කියන කොටස අපි මහත්තයා සම්පූර්ණ වශයෙන් අක්කර 750කට දැන් කපලා ඉවරයි. එතකොට පරිසර බලධාරීන්ලා ඔය ඉන්න නරක්ෂක අංශ අක්කර 750ක් විනාශ කරනකම් මම දන්නේ නීති ක්‍රියාත්මක වෙලත් නැහැ මම දන්නේ නැහැ නේද ඔබතුමා ඒක දන්නේ නැහැ මම දන්නේ නැහැ ඒ කියන්නේ නිලධාරීන්ගේ සාර බලධාරීන් අපි දකිනවා දැන් මේක දීර්ඝ කාලීනව මේ විතරක් නෙමෙයි හැමතැනම මේක දකිනවා අපි ෆොරෙස් කන්සල් ජෙනරල් හැදින ඔබතුමා ওই නිලේ දරනවා නම් එක්ක ඔබතුමා නිලේ නැයින් වෙන්න ඕනේ නැත්තම් ඒ නිලධාරීන් විරුද්ධ ක්‍රියාමාර්ගයක් ගන්න දැන් අලුතෙන් කපන මේ ප්‍රදේශය ගත්තොත් එීම ප්‍රධානම අලිමංකට මොකද හේතුව තමයි මේ කපන කොටස වෙන්නේ සම්පූර්ණයෙන්ම විල්පත්තුව ජාතික වනෝද්‍යානය ඊට පස්සේ මරිච්චික්කඩි කල්ලික්කුලි වනරක්ෂිතේ ඊට පස්සේ එතනින් එහා තියෙන වනරක්ෂිත වලින් පස්සේ ඒ පැත්තෙන් උඩට එනවා මඩුපාර අභය භූමිය මඩු වනරක්ෂිතය සහ මේ යෝධවැව අභය භූමිය කියන. එතකොට මේ අභය භූමිය දෙකටත් වනරක්ෂිතයටත් අලිගමන් කරන ප්‍රධානම අලිමංකර තමයි දැන් මේ කපන්නේ. බැලුවොත් මෙච්චර ප්‍රමාණයක් සිද්ධ වෙද්දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එයි මේ විදිහට මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපිට මේ ආරක්ෂක අංශ පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් දෙගොල්ලෝ පිළිබඳව ප්‍රශ්නයක් වෙනවා. මේ ආරක්ෂක අංශ නිලධාරීන් දන්නේ නැහැ. අකරහසියක් එළිගනියි. එතකොට රටේ රාජ්‍ය ආරක්ෂාව මොකද්ද වෙලා තියෙන්නේ? එතකොට ඊට පස්සේ අපි ආපෞසරයක් අවුරුද්දකට පස්සේ ආපෞසරයක් අපි අදාළ නිලධාරීන් සහ ජනාධිපතිවරයෙක් සාකච්ඡා කරලා ආයි අපි නිශ්ශබ්දලා තව අවුරුද්දකට. හැබැයි අර පහුගිය අවුරුද්දේ අගෝස්තු මාසයේ අපි සාකච්ඡා කරලා මේ වෙනකන් කිසිම දෙයක් සිද්ධුුනේ නැහැ. පාරවල් හදන මහා ඝන වනාන්තරය මැද චෙන්සෝ වරගෙන මහත්කෝ පැල හිටවන්න යන්නේ නැහැ මහ විශාල ගිරිසක් අර හැබැයි ඒකට යන්නේ තරම් මේ පෝරවැයක් වල උතාගෙන චෙන්සෝ අතුරට යන්නේ ඒ නිසා ඔබතුමාලා මේක සංවේදී මාස්ටර් ඒ වගේම තමයි මම අද අපි නැවත කතා කරා STF එකේ සහයෝගය ගන්න ඒකත් කිව්වනේ මහත්තයෝ ඒකත් අවසර মানে ඒකත් මම අහමුණා කොයි STF එකේ දැන් දැන් මම කියන අපිට මේක අපි ඒකත් කතා කරා අපි එක සිඳුමක් ගන්නවා අපි එක සිඳුමක් ගත්තා අපි ඒක මම මේ දැන් ඒක මහත් ජනපතිතුමාට කිව්වා හිරු නාලිකාව තුල විලත්තු කුලම් ප්‍රදේශයේ ඒ ප්‍රදේශ පෙන්නුවාන් පස්සේ මේ ප්‍රදේශ කපලා තියෙයි කියලා අධ්‍යක්ෂ දිනතුමා පිළිගත්තේ නැහැ අද ඔහු පිළිගත්තා විලත්තු කුලම් කියන්නේ ඔහුට අයිති පරිසර පද්ධතියක් ඒ කපලා ඒ සම්බන්ධ නීති ක්‍රියාත්මක කළ යුතුයි කියලායි දවසේ පුවත ඒකාබද්ධ විපක්ෂයේ දෙවෙනේ ස්ථාන තුනකදී අද පොල්ගසා දේව කණලවක් සිදු කළා. ඒ යෝජිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ බදුබරින් ජනතාව පීඩාවට පත්වීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් ආණ්ඩුවට එරෙහිව පොල්ගසීමේ එක් වැඩසටහනක් පැවැත්වුණේ නවගමුව පුරාණ ශ්‍රී මහා පත්තිනි දේවාලයේදී. ඊට බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක් වූ අතර ඔවුන් දේව කණලවක්ද සිදු කළා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා
රට නැවත බෙදන්න අලුත් පෙරල් ව්‍යවස්ථාවක් ගේන්න යහපාලන රජය කටයුතු කරමින් තියෙනවා තමන්ගේ විරුද්ධවාදීන්ගෙන් ඉතාම ලේච්ඡ විදිහට පරිගැනීම් සිදු කරනවා ජාතික සම්පත්තික සියල්ලම අද පෞද්ගලිකකරණය කළ විදේශිකයන්ට ලබා දෙමින් කටයුතු කරනවා විතරක් නෙමෙයි මේ රටේ ජනතාව දිගින් දිගට පීඩනයෙන් පීඩනයට පත් කරලා කබලෙන් ලිපට අදින තත්ත්වෙට මේ ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා දෙවියන්ටවත් මේ අවනඩුව පෙනිලා දෙවියන්ගේ ඇල්බ මැල්ලුම් කරලා රටේ ජනතාවට සහන සලසන්න රට රැක ගන්න මෙතර හික්කඩුව සීනිගම ශ්‍රී දේවුල් මහදේවාලයේදීද පොල්ගසීමක් සහ දේව කනලව්වක් සිදු කෙරුණා. ඒ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පොල්ගසීමෙන් අනුතුරුව දකුණු පළාත් සභා මන්ත්‍රී ආර්යවංශ සම්මු මහතා කවියකින් ආණ්ඩුවේ කටයුතු මෙලෙස විවේචනය කළා. යහපාලනේ හඬ විතරයි නොමෙත වැඩ වැටන් බදු ගහලා මුළු රටටම කෙලියඩ බඩු මිල නැගියයි තරමට අහස උඩ වැඩි කල් නොගොස් නාගනු ඇත හොඳට මඩ මේ ආණ්ඩුව බංග වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන මෙතර හලාවත ඓතිහාසික මුන්නේශ්වරම් ශ්‍රී භද්‍රකාලී කෝවිලේදීද පොල්ගසා දේව කන්නලාවක් සිදු කෙරුණේ එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් වත්මන් ආණ්ඩුව 2014 වසර ඇතුළත පෙරලා දැමීම තම අරමුණ බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ මෙරට සිටින විදේශ මාධ්‍යවේදීන් පිරිසක් සමග ඊයේ පැවති සාකච්ඡාවකදී. ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 3-2 බහුතරයක් තිබුණද වත්මන් දේශපාලන තත්ත්වය සලකා බැලීමේදී ඉදිරි කාලය තුළ සියල්ල වෙනස් වන ලකුණු පෙන්නුම් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පවසා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර උත්සන්න වන ගැටුම් හමුවේ රටකට ඉදිරියට යාමට නොහැකි බව හිටපු ජනාධිපතිවරයාගේ මතයයි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව හිටපු ජනාධිපතිවරයාට රාජ්‍ය නායකයා වීමේ හැකියාවක් තිබෙන්නේදැයි මාධ්‍යවේදීන් විමසූ පැනේට මහින්ද රාජපක්ෂ මහතාගේ පිළිතුර වී ඇත්තේ යලිත රටේ රාජ්‍ය නායකයා වීමේ අදහසක් තමාට නොමැති බවයි. කෙසේ වෙතත් රාජ්‍ය නායකයා නොවී තමන්ට රට පාලනය කළ හැකි බවද ඔහු ඊට පිළිතුරු ලෙස ප්‍රකාශ කර තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ අගමැති පදවියට පත් කෙරුණ හොත් ජනාධිපතිවරයා සමග එක්ව වැඩ කළ හැකිදැයි මෙහිදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා තිබෙනවා. ඊට ඔහුගේ පිළිතුර වී ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එම කාර්ය කළ හැකිනම් 1970 සිට තමන් හඳුනන පුද්ගලයෙකු සමග කටයුතු කිරීම තමාට ගැටලුවක් නොවන බවයි. නමුත් එවන්නක් සිදුවන්නේ තමන්ට අවශ්‍ය කොන්දේසි මත පමණක් බවද හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. ඕනෑම කුමන්ත්‍රණයකට ඔරොත්තු දීමට තරම් ශක්තියක් තම රජයේ සතු බව විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින්. මේ අතර 2017 වසරේ තමන් ආණ්ඩුවක් පිහිටුවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද අදහස් පළ කළා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යරුවන් විජේවර්ධන මහතා හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කළේ බේගම ප්‍රදේශයේ අද පෙරවරුවේ පැවති උත්සවයකදී. ඇත්තටම විහිළු කතා. මේ රටේ ජනතාව ජනවාරි 8 වෙනිදා තීන්දුවක් ගත්තේ මේ රටේ වෙනසක් කරන්න ඕනේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ කාලේ මිනිසු බයෙන් ජීවත් වුණේ. රාජපක්ෂ පෞරට විරුද්ධ වචනයක් කතා කරුවත් සුදු වෑන් වලින් උස්සන. මාධ්‍යයට නිදහසක් තිබ්බේ නැහැ. ඒ යුගයේ වෙනස් කරන්න තමයි මේ රටේ ජනතාව එදා තීන්දුවක් දුන්නේ. ඉතින් ආපෝ මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වට 2017 ආණ්ඩුවක් හදනවා කියලා මේ රටේ ජනතාවට මං හිතන්නේ නැහැ. ආපෝ එවැනි යුගයකට යන්නට ඕනේ කියලා. මෑතරද කොළඹ දීපැවති උත්සවයකින් අනතුරු මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් මෙදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා හා නියෝජ්‍ය අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තම අදහස් පළ කළා. මම මේ ප්‍රකාශය දැක්කේ නැහැ. ඒ කියන්නේ ප්‍රතිඋත්තර බඳින්න කැමති නැහැ. හැබැයි රජයක් හැටියට අපි තාම ශක්තිමත්ව තමයි 2017 වසරේට මුහුණ දෙන්නේ. ප්‍රධාන පක්ෂ දෙකේ එකමුතුවක් තියාගෙන වතරකට මුහුණ දෙනවා කියන්නේ ශක්තිමත් භාවය පිළිබඳ ගැටලුවක් මම දකින්නේ. සිහින දකින්නට තියෙන අයිතිය උදුර ගන්න කාඩක්වත් බෑනේ. කුමන්ත්‍රණයකට ඔරොත්තු දෙන තරම් ශක්තියක් මේ ආණ්ඩුවට තියෙනවා. ජනාධිපතිතුමා අගමැතිතුමා බොහොම සුහදව රාජ්‍ය පාලනය කරනවා. ඒ වගේම බහුතරය ගැන කොහොමත් ප්‍රශ්නයක් නැහැ. අපිට 3-2 තියාගෙන මේ ආණ්ඩුව යන්නත් පුළුවන්. 2කින් එකක් තියාගෙන යන්නත් පුළුවන්. තමන්ට පුළුවන් කාලේ කරන්න නැතුව දැන් මොනවද කියන්නේ? මේ රට අවුරුදු 10ක්ම පාලනය කරානේ. ඒ කරන්න බැරි නිසා තමයි අලුත් කණ්ඩායමකට බලය දීලා තියෙන්නේ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ඒකාධිපතිත්වයේ තියෙනකොට තමයි yes sir rights කියලා කියන්නේ. මහින්ද රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ yes sir rights. ඒ සමහර විවේචන ඇත්ත, සමහර විවේචන බොරු. මේවායේ ඇත්ත නැත්ත අඳුරගෙන රටේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සකස් කරන එක තමයි අපේ වගකීම. ඒතර දිගම්බර නම් කොහොමද ප්‍රකාශයක් කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඉන්න බෑ නම් යන්නේ කියලා.
එහෙම තමයි එක එක මන්ත්‍රීවරු ඇමතිවරු තමන්ට දැනෙන තේරෙන විදිහට විවිධ දේ කියනවා. තමන්ගේ හිතේ තියෙන දේ සමහරව කියන්නේ ටිකක් රළු විදිහට. අපි කිව්වරන් ටිකක් ඔක වටෙන් කියනවා. මට ඔබට කියන්න පුළුවන් ඔය කවුරුත් යන්නේ නැහැ. මෑතර බදුල්ලේ පැවති පාක්ෂිකයන්ගේ හමුවකින් අනතුරුව මහමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලන් පෙරේරා මහතාද හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පිළිබඳව අදහස් පළ කළා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ පන්තිය කෙනෙක් මේ රටේ නායකයෙක් වෙච්ච එකට විරුද්ධව අනෙක් පන්තිය නැගිටිනවා. රන්වික් මොෂික මහත්තයා එයා නොකියුවට එයාගේ හඬ අපිට ඇහෙනවා. දැන් ඔය ඩිලාන්ලා පළයන් කියලා කියන කට්ටිය ඒ කට්ටිය කිව්වට හඬ වෙන කෙනෙක්. මම දැක්ක ඊයේ මහින්ද මහත්තයා කියලා තිබුණා 2017 ආණ්ඩුව පෙරලනවා. දැන් මට නම් ඒක විකාරයක්. 2017 බලය අල්ලන්න බෑ ඡන්දවලින්. හැබැයි බලය 2020 අල්ලනවා කියලා කියන්න පුළුවන් ඡන්ද එනවා. 2017 එක්කෙනෙක් ඉන්නවා මේ රටේ එයාට පුළුවන් ඕනනම් අගමැතිලා ඇමතිලා වෙනස් කරා. ඉන්න ජනාධිපතිතුමාට පුළුවන්. එතුමාට හිතුණොත් පුළුවන් අගමැති වෙනස් කරා. හිතුණොත්. හිතවන එක අපේ වැඩක්. මතකටීම් තිබුණද අවසානයේ සියලු දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සිටින බව අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ බදුල්ලේ පැවති උත්සවයක් අමතමින්. පක්ෂ තුල මත ගැටීම් තියෙන්න පුළුවන්, නායකත්වයේ ගැටීම් තියෙන්න පුළුවන්. නමුත් අපි ඔක්කොම පක්ෂයේ වටා ඉන්නේ. ඉදිරියේදී මේ පක්ෂය ආරක්ෂා කරගත්තේ නැත්නම් අපට මේ රටේ බලයට එන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අත ලකුණ කොතනද, පක්ෂ නායකත්වයේ කොතනද, පිළිගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොතනද, එතන තමයි අපි සියලු දෙනාම ඉන්නේ. හෙට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ පක්ෂය දාලා ගිහලා වෙන නායකයෙක් ආව කියන්නේ එදාට අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පස්සේ යන්නේ නැහැ. අපි ඉන්නේ එන නායකයා එක්ක. අපි ආණ්ඩුවට ගියේ UMP එකේ කටුකන්න නෙවෙයි. අර තීරණය ගත්ත නිසා හෙට තීරණයක් ගත්තොත් महानगर सभापति जी एच बुद्धदास महता राजपक्ष महत्व मिथन तीन साधक अब श्रीलंका निधास पक्ष रजा भी करती जयग्रहण में करना यहाँ पालने अति करे महिंद राजपक्ष महत्व कथा ना कर मत इसने कहा मता ने කොමිස් මුදල් ලබා ගැනීමෙන් මහා පරිමාණ වීමෝල් හිමියන්ට පමණක් රජයේ සතු වේතක නිකුත් කිරීම වහාම නවත්වන ලෙස සමස්ත ලංකා ගෝවිජන සම්මේලනය ඉල්ලා සිටිනවා. සමස්ත ලංකා ගෝවිජන සම්මේලනයේ කැඳවුම් කරු නාමල් කරුණාරත්න මහතා මෙවෝ ප්‍රකාශ කළේ දඹුල්ලේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්. වෙළඳපොලේ සහල් මිල පාලනය කිරීමේ අරමුණින් මේවන විට රජයේ සතු වේතක වෙළඳපොලට මුදා හැරීමේ කටයුතු සිදුවනවා. නමුත් ස්ථාන රැසක එම ක්‍රමවේදී අක්‍රමිකතා දක්නට ලැබෙන අතර හිරු ප්‍රවෘත්ති අද වැළවාය වීගවඩා වෙත ගියේ වැල්ලවාය නගරයේ පිහිට ඇති මෙම ගබඩාවේ ගබඩා කර ඇති වේ කිලෝග්‍රෑම් ලක්ෂ 10ක් මූල් හිමියන් වෙත මේ දිනවල නිකුත් කරනවා. ඒ වී අලෙවි මණ්ඩලය ටෙන්ඩර් පටිපාටියකින් තෝරාගත් වී මූල් හිමියන් පිරිසක් වෙතයි. රුපියල් 42.20ක සහන මිලට ලබා ගන්නා වී කිලෝග්‍රෑමයක් මූල් හිමියන් යලි රුපියල් 50කට අලෙවි කරන බවට වැල්ලවාය ප්‍රදේශයේ සුළු පරිමාණ වී මූල් හිමියන් චෝදනා කරනවා. 50ට වී මණ්ඩලයේ වී දිග පිට ව්‍යාපාරිකයන්ට දෙනවා. ඒ 50 දෙනෙකින් වෙන්නේ ඉතින් හාල් මිල කවදාවත් අඩු වෙන්නේ නැති වෙන එක තමයි. ඔක්කොම වී ටික පිටයි තමයි ඇවිල්ලා ගෙනියන්නේ. ගබඩාවේ ඉදිරිපස සිදුවන වී නිකුත් කිරීම අධීක්ෂණයට වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ටහසේ නිලධාරිනියක යොදවා ඇති අතර ඇය අපට හමු වී ගබඩාවේ පසුපස සිටියදී මොකද ආයේ වී නිකුත් කරනවා නම් මෙතනද හරියන්නේ නැන්නේ කොහොමද අධීක්ෂණය කරන්නේ වැල්ලවාය ගබඩාවෙන් නිකුත් කරන වී මැනබැලීම සඳහා ක්‍රමවේදයක් එම ස්ථානයේ නොමැති වීම හේතුවෙන් වී පටවාගත් ලොරිය කිලෝමීටර 4ක දුරින් බුදුරුවගල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බර කිරීමේ මධ්‍යස්ථානයක් වෙත යොමු කරනවා. බලන්නේ දැන් වාහනේ කිරාගෙන ආවට පස්සේ වාහනේ කොච්චරද කිලෝ ගන්න. ඔව් කිලෝ ගන්න. ඊට පස්සේ මෙතනින් ගෝණි පටවනවා. ඒ පැටවුවට පස්සේ නැවත ආපහු එතෙන්ට යනවා. ඒතර ඒක අධීක්ෂණය කරන්න ඔයාලා මෙතන ඉඳන් ඉන්නවද නැත්නම් එතෙන්ට යනවද නැත්නම් ඒක සනාථ කරන පමණයි.
गोणिगाना මේ අතර පොළොන්නරුවේ කුඩා සහල් මෝල් හිමියන් ද අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් සඳහන් කළේ බී අලෙවි මණ්ඩලයේ සතු උසහල් විකිණීමේදී විෂය බාර ඇමතිවරයාගේ අනුදැනුම මත අක්‍රමිකතාවක් සිදු වන බවයි. මේ ඇමතිවරයාම රජයේ තිබ්බ සියලුම සම්පතක දැන් මාස 8කට ඉස්සෙල්ලා එක පුජ්‍යලයකට නිකුත් කවුද කතරගම බස්නායක නිලමෙට. සම්භවී ගත්ත කට්ටිය රුපියල් 3ක් ඔහුට කොමිෂන් දීලා. මේක ඇවිල්ලා හොර ගුහාවක් කියලා මම කියනවා. මම දැනුත් කියනවා මේ රජයේ තියෙන වී වලින් 73ට හාල් දුන්න රජයට පාඩු නෑ. නමුත් අද රුපියල් 100යි හාල් මේක ඇතුලේ තියෙන ලොකු හොර මගඩිය අපි ඇමෙතුමාට වගකීමෙන් ඉතා වගකීමෙන් කියනවා අපි පොළොන්නරුවේ තියෙන වීතොග කෙනෙකුට දෙන්නෙකුට දෙන්න දුන්නොත් අපි ගබඩා වලින් පටවන්න දෙන්නේ අපේ බෙලි මතින් තමයි ලොරි දාවණේ විය යුත්තේ මෙතර සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම් කරු නාමල් කරුණාරත්න මහතා අද දඹුල්ලේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා නියගේ කියන එක ඒ වචනෙට මුවා විලා වී හරහා හාල් මිල වැඩි කරලා එතන කරන්නේ බිස්නස් එක තන්නි කරමේ යන්නේ ජාවාරමක් මේ වී නිකුත් කරන එක කරුණා කරලා නතර කරන්න මේකට කම් දුන්නේ නැත්නම් අනතුරු අඟවනවා අනිවාර්යෙන්ම හරිසං ඇමතිතුමෝ ඔයා හම්බෙන්න අපි එනවා හැබැයි නිකන් නෙමෙයි තනියෙන් නෙමෙයි එක්කෝ ඔයා අමාත්‍යංශෙදී අපි අල්ලගන්නවා නැත්නම් ගෙදරදී අල්ලගන්නවා ඔය කොතෙන්ද හරි කොයි මොහොතක හරි අනිවාර්යෙන්ම අපි කඩම් පනිනවා हिटपु आग्रामातेवरेकु रत्नसिरी विक्रमनायक महतागे देहेट जनाधिपति मैत्रीपाल सिरिसेन महता अद अवसान गौरव पुदकला पसुगे अंगहरुवाद अभावप्राप्त विक्रमनायक महतागे देहे पिलिबंद अवसान कटेतु हिटप स्वरुवे होरनदी सिदुकिरीमट नियमितायि කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියේදී අභව ප්‍රාප්ත වූ රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය මෙවන විට හොරණපිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා. වික්‍රමනායක මහතාට ආදරය කළ දසදහස් ගණන් ජනතාව ඔහුට අවසන් බුහුමන් දැක්වීම සඳහා මෙවන විටත් එම නිවසට පැමිණෙමින් සිටිනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රත්නසිරි වික්‍රමනායක මහතාට සිය අවසන් ගෞරවය පුදකලේ අද පෙරවරුවේ. අවංකව නිහතමානී ලෙස පරිත්‍යාගශීලී ලෙස සිය දේශපාලන මෙහෙවර ඉටු කළ විශිෂ්ට නායකයෙක්. එතුමාගේ පෞද්ගලික ධනය සම්පූර්ණයෙන්ම දේශපාලන ව්‍යාපාරයේ වෙනුවෙන් කැප කරමින් තමයි එතුමා දේශපාලනය කළේ. එතුමා මිල මුදල් හම්බ කරපු කෙනෙක් නෙවෙයි. තීන්දු තීරණ ගැනීම පිළිබඳව මම පෞද්ගලිකව එතුමාගෙන් පාඩම් ඉගෙන ගත්ත කෙනෙක්. කාලය මරන්නේ නැතුව දීර්ඝ සාකච්ඡා නැතුව තමන්ගේ තීරණය ප්‍රකාශයට පත් කිරීම එතුමා තුළ තිබුණු විශිෂ්ට දක්ෂතාවයක් විදිහට මම දකින්න හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද සිය දේශපාලන සගයෙකු වූ වික්‍රමනායක මහතාට ඊයේ රාත්‍රියේ සිය අවසන් ගෞරවය පුද කළා. එඩිතර නායකයෙකුගේ අභාවයට අපේ ශෝකය ප්‍රකාශ කළා. දෙපාරක් මෙරට ආගම දෙලා ඇමති ගන්දරලා රටට විශාල සේවයක් කළා. විශේෂම යුද්ධ සමයේදී තුමා තමයි ආගමැතිවරයා. තුමා කරපු සේවය මිල කරන්න බෑ. දශක පහකට වැඩි කාලයක් මෙරට දේශපාලන කරලියේදී රට දැය වෙනුවෙන් අපරිමිත මෙහෙවරක් ඉටු කළ මේ කෘතහස්ත දේශපාලනඥයාට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලන හිතවතුන් රැසක් හොරණ නිවසට පැමිණ සිටියා. රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු 1:30ට හොරණ මහජන ක්‍රීඩාංගණයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කිරීමට නියමිතයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවට ආහිරෝ. රටවට ආහිරෝ.
විවෘත ලියවිලි මත මෙතෙක් තබාගත් වාහන දඩමුදල් ගෙවීමකින් තොරව පවරා ගැනීම සඳහා රජය ලබා දී තිබූ සිව්මසක සහන කාලය අදින් අවසන් වීම හේතුවෙන් නාරාහෙම්පිට මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අද දවස පුරා දැඩි තදබදයක් පැවතියා। फेसबुक समाज जाल वेबड़विय ओस्से जनाधिपति वरयाट अग्रामाति वरयाट सह विपक्ष नायक वरयाट मरण तर्जन एल्लकिरीमे चोदनावट अत्तडंगुट गेन रक्षित बंधनागार गत कर सिटी गाल रद्गम प्रदेशे पदिंजी विसी हाय हेवरिदी सेककरू रुपया लक्षे बेगिन वू शरीरेप देकाक मत मुदाहरीमट कोलंब महेस्ट्रात अधिकरने अदनियोग कला। नारम्मल मेंदगोड प्रदेशे सुसान भूमियक मीट दिन देखकट पेर भूमदानेकल वयस्कत कांतावकगे देहयक पसुगेदा रात्रिये गोडगेन देहे पळंदातिबू अरुंगल्युगल किसियम पिरिसक विसिन गलवागेन तिबेनवा। कुलियापीटिय वेरलगम प्रदेशे निवसकट निरुवतिन सोरकमे पेमिनी पुद्गलेकु निवसे सविकरतिबू आरक्षित कैमरा पद्धतिये मेलेस सटहन वैति अतर सेककरु सोया पोलीसिय परीक्षण आरंभ कर तिबेनवा। रटवटा हीरो हिरु रात्री हाथे ने समग्र निमराय में सुधार नम। पैतक नतुए तदनगर नो बेचांग बदरो कथन चाले आनु तेरे दिशन पर दे हिरु प्रोड्यूस ऐसे में सेवा व सक्वे कर गान्या। हिरु रात्री नवे ऐतिहन यलित मुनगेसिमो। आई बोवन।